ශ්‍රී ලංකා ක්‍රිකට් මේ කාලේ නැවත ජයග්‍රහණ වාර්තා කරමින් ඉන්නවා නම් ඒකට බලපාන ප්‍රධානම හේතුවක් තමයි ශ්‍රී ලංකා පන්දු කරන බලකායේ තියෙන ශක්තිය. අපි සාර්ථකුණ හැම කාලෙකම අපිට වෙනස් වූ පන්දු යවන්න පිරිසක් හිටියා. දැන් අපේ කණ්ඩායම් බලද්දිත් වෙනස් විදිහේ පන්දු යවන්න පිරිසක් ඉන්නවා. වනිදු මහේෂ්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දුවේ ශක්තිය බවට සීමිත පන්දු වාර තරඟවල පත්වෙද්දී අකිල දුනිත් වගේ තවත් වෙනස් විදිහේ පන්දු යවන්න ශ්‍රී ලංකා සීමිත පන්දු වාර සංචිතයේ ඉන්නවා. ටෙස්ට් පිටියේ අපිට හොඳ දඟපන්දු යවන්න ඉන්නවා. මෑත කාලේ ප්‍රභාත්, රමේෂ්, ප්‍රවීන්, ලසිත් වගේ වෙනස් විදිහේ දඟපන්දු යවන්න පිරිසක්ම අපි සතුවේ ඉන්නවා. අත්වේ මෙහෙම වෙද්දී දඟපන්දු යවන්නන්ගේ සංචිතයට තවත් ප්‍රබල තරංකරුවෙක් එන විදිහක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ තමයි විජේකාන්ත්, වීඑස්කාන්ත්. එල්පීඑල් තරගාවලියේ සෙල්ලම් කරලා වැඩ පෙන්නපු මේ තරුණ ක්‍රීඩකයා දැන් ශ්‍රී ලංකා නැගින කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. ඒ වගේම ලෝකයේ ප්‍රබල ක්‍රීඩකයන් සෙල්ලම් කළ ලීග් තරගාවලිවලත් මේ දක්ෂ තරුණ ක්‍රීඩකයා දැන් දක්ෂතා පෙන්නනවා. ඉන්ටර්නැෂනල් ලීග් තරගාවලියේ අවසන් කොටසට එකතු වුණු වීඑස්කාන්ත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ අනෙක් ක්‍රීඩකයන්ටත් වඩා හොඳ පන්දු යවීමේ සාමාන්‍යයක් එක්ක තමයි තරගාවලියේ අවසන් කරන්නේ. ඉනිම අටකදී කඩුලු 17ක් බිඳව ෆසල්ලා ෆරුකී තරගාවලියේ වැඩිම කඩුලාභිය බවට පත්වෙද්දී ෆරුකීගේ සාමාන්‍ය කියවෙන්නේ කඩුලක ලකුණු 13ක් විදිහට. ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් වැඩිම කඩුලු ලබා ගන්නේ වනිදු. වනිදු ඉනිම අටකදී කඩුලු 12ක් දවා ගන්නේ කඩුලක ලකුණු 16ක සාමාන්‍යයක් එක්ක. වනිදු පන්දු වාරයකට ලකුණු 6ක් විතරයි දෙන්නේ. තීක්ෂණ ඉනිම අටකදී කඩුලු 11ක් දවා ගන්නේ කඩුලකට ලකුණු 19ක සාමාන්‍යයකුත් පන්දු වාරයකට ලකුණු 6.85ක ලකුණු ලබා දීමේ වේගයකුත් ලබා දීලා. චමීර් තරඟ 7කදී කඩුලු 10ක් බිඳාන්න සමත් වෙනවා. චමීරත් පන්දු වාරයකට දෙන්නේ ලකුණු 7ක් විතරයි. ඒ වගේම කඩුලකට ලකුණු 18ක සාමාන්‍යයක් තමයි මේ වේග පන්දු යවන්න රඳවා ගන්නේ. මතීෂ් ඉනිම 7කදී කඩුලු 9ක් බිඳාන්න සමත් වෙලා තියෙන්නේ පන්දු වාරයකට ලකුණු 8කුත් කඩුලකට ලකුණු 24ක සාමාන්‍යයක් එක්ක. මතීෂ් ගොඩක් වෙලාවට අවසන් පන්දු වාර කීපේ තමයි පන්දු යවන විදිය අපි දැක්කේ. මේ හැම දිනකටම වඩා අඩු තරඟ ගානක් සෙල්ලම් කරන වීඑස්කාන්ත් තරගාවලියේ ඉනිම 4කදී කඩුලු 8ක් බිඳාන්න සමත් වෙනවා. වීඑස්කාන්ත් එරෙහිව ප්‍රතිකරු පන්දු වාරයකට අරගෙන තියෙන්නේ ලකුණු 5.4ක් විතරයි. ඒ වගේම මේ තරුණ ක්‍රීඩකයාගේ කඩුලක සාමාන්‍ය 10.8ක්. ඉතින් මේ වාර්තා බැලුවම පේන දෙයක් තමයි මේ තරුණයා අපේ නම් දරපු ප්‍රවීණයන්ටත් වඩා දැනෙන විදිහේ දක්ෂතා පෙන්නලා තියෙනවා කියන දේ. මේ දේවල් එක්ක T20 ලෝක කුස්ලානිදී මේ තරුණයාටත් අවස්ථාවක් ලැබුණොත් කණ්ඩායමට ලොකු වාසියක් ලැබෙයි. වනිදු මැදපෙළට ඇවිත් ප්‍රතිකරුවෙක් විදිහටත් වැඩ පෙන්නුවොත් තවත් පන්දු යවන්නෙකුට අවස්ථාව ලැබෙයි. ඒ අවස්ථාව වීඑස්කාන්ත් වගේ දක්ෂෙක් ලැබුණොත් කණ්ඩායමට ඒක ලොකු වාසියක් වෙයි. ලීග් තරගාවලියේ වැඩ පෙන්නපු අපේ දක්ෂයන්ගේ වැඩ ජාත්‍යන්තර පිටියේ එක කණ්ඩායමක් විදිහට එකතු වෙද්දී මොනතරම් දක්ෂ කණ්ඩායමක් නිර්මාණය වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.